් නාලිකාවට ඔබෝ සාධරයෙන් පිළිගන්නවා ඔබගේ දැනුමටයමක් එකතු කිරීම අපගේ අරමුණයි ඒ අනුව ලංකාවේ රාජාවලයේ නොමැැන සටහනත් තැබූ රජවරුන් පිළිබඳව මූලිකව කතා කිරීමට අප බලාපොරොත්තු වෙනවා වීඩියෝ එක බලලා හොඳයි කියෙල හිතෙනවනක් අප සබස්කයිප් කරන්නත් අමතක කරන්න එපා දැන්හනං අපි ීඩියෝ එක පටන්ගමු. ශ්‍රී ංකාව යනු වසර දහස් ගණනක් මුළුල්ලේ විධ පෙළපත්වොලට අයත් රජවරුන් යටතේ පාලනය වුණු බොහොමයක්. මෙම රජ පෙළපත් අතරේ ප්‍රධාන වශයෙන්ම අනුරාධපුර රාජධානය පාලනය කරන්නේ මෞරය හා ලම්භකාරණනම් රජ පෙළපත්වලට අයත් රජවරුන් විසිනි. මමා දඔබත් සමඟ කතා කරන්නේ වසබ රජුගෙන් ආරම්භවන ලම්භකාරණනම් රජ පෙළපතේ ප්‍රධාන තැනක් ගන්න පුද්ගලෙක් පිළිබඳවයි ලංකාවේ රාජාවලියයේ ශ්‍රේෂ්ඨ රජගෙනෙක වන මෙතුමාව අපට වැදගත්වන්නේ මෙතුමාගේ යුගයේදී සිදුුවූ එක් විශේෂ සිදුවීමක් නිසයි. පළමුුවන සේන රජුගේ සහෝදරයෙක් වන කස්ස පාධිපාදවරයාගේ පුතෙක්වන මෙතුමා නමින් දෙවනි සේන. මහාවංශයේ සඳහන් වනංදමට පළමුුවන සේනරජුගේ මරණින් පසු එවකට යුවරජුව කටයුතු කළ දෙවනි සේන. වර්ෂ අටසිය පනස්තුනේදී රාජ්‍යත්වයට පත්වෙනවා මෙතුමාගේ යුගයේදී රාජධානය සාමකාමීව පැවතුුණු නිසා මෙතුමාට පෙරසිටි පළමුුවන සේනරජුගේ යුගයේදී පාණ්ඩයන් විසින් ලංකාවට පහරදි සිදුකළ අතිවිශාල විනාශය නැවත පිළිසකළ කිරීමට හා පෙරතිබූ ශ්‍රී විභුහෘතිය නැත ඇති කිරීමටත් මෙතුමාට හැකි වෙනවා තම රාජ්‍යකාලය තුළදී මිහින්තලේ රෝහලක් ඉදි කිරීම මින්නේේරිය වැවට සොරව්වක් තැනවීම වැනි සේවාවන් රැසක් කිරීමට දෙවනිසේන රජු සමත්වෙනවා. මෙතුමා විසින් ඉදිකරණු ලැබූ රෝහල ලෝකයේ පැරණම සංවිධිත රෝහල් පද්ධතිය බව පුරාවිද්‍යයක්ඥයින්ගේ අදහසයි. බෙහෙත් තොරුවක් හා උනුුවතුර ස්නාානය සඳහ පිළියල කළ ස්ථානයක නටබුන් අදටත්මෙහි දක්නට ලැබෙනවා. එසේම මෙම ස්ථානයේ කැනීම් කටයුතුලින් සස්යාගන්නා ලද, දියුණු ශල්ල්‍යය වෛද්‍යඋප කරන හා ප්‍රසියානු තඹකාසි එදා සමාජයේ තිබුණු දියුණු තාක්ෂණය හා විදේශීය රටවල් සමඟ තිබුණු දියුණු වෙළදාම පිළිබඳව අපට ඉංගිල් පල කරනවා. මෙසේ සේවාවන් රැසක් කළ දෙවනි සේන රජතුමා අපට විශේෂවන්නේ එතුමා පාණ්ඩය දේශය ආක්‍රමණය කළ නිසයි. පළමුුවන සේන රජුගේ කාලේදී පාණ්ඩයන් මෙරට ආක්‍රමණය කොට වස්තුව පැහැරගෙන යාම පිළිබඳව වනිසේන රජුල තිබුණේ විශාල කනස්සල්ලක් එබැවින් සිදු වූ අපකීර්තිය මකාගැනීමට පාණ්ඩයන් මෙරටින් රැගෙනගිය වස්තුව නැවත මැරටට රැගෙනීමට එතුමා අවස්ථාවක් සොයමින් සිටියාවඩ පුළුවන් මෙසේ දෙවනිසේන රජතුමා පාණ්ඩයට පහරදිීමට අවස්ථාවක් සයමින් සිටිනා අතරතුරේද පාණ්ඩෙ කුමරෙකු වූ දෙවන වරගුණවර්මන් කුමාරයා රාජ්‍යවරමය සඳහ කළ සටනකදී ආදාාර ඉල්ලා ගෙන මැරටට පැමිණिया එම මොහොතේදී දෙවන වරගුණ වර්මන් කුමාරයාට ආධාර කිරීමට කැමැති වුණු දෙවනි සේන රජතුමා තම දක්ෂ සෙම්පතයකු වූ කුට්ටක නම් සෙනවියාගේ මූලිකත්වයෙන්, පාණ්ඩි දේශය වෙත විශාල නාාවක හමුදාවක් පිටක් කළ හැරිය. පාණ්ඩයට ගොඩ බැසූ ලාංකික හමුදාවෝ ගම් නියම්ගම් විනාස කරන්න පටන්ගන්නවා. එවකට පාණ්ඩි දේශයේ පාලකයා වුණු ශ්‍රී මාර්ශ්‍රී වල්ලබනම් රජතුමා, මෙය ආරංචි වූ සැනින් තම සේනාවද රැගෙන ලාංකිික සේනාව සමඟ සටනට පැමිණෙනවා. පාණ්ඩෙ හා ලාංකික හමුදා අතර ඇතිබූ දරුණු සටනේදී. පාණ්ඩෙ සේනා පරාජයට පත්වෙනවා. ඉන් පසු පාණ්ඩෙ අගනුවර වූ මදුරාපුරය වටකොට පහරදීමට ලාංකික හමුදාව සමත්වෙනවා. ඒ ඇති වූ සටනේදී ශ්‍රී මාර ශ්‍රීවල්ල බරජුමියගිය අතර යුද්ධයෙන් ජයගත් ලාංකික සෙබලුන් න් පසුව දෙවන වරගුණ වර්මන් කුමාරාව, පාණ්ඩේ රාජ්‍යයේ රාජත්වයට පත්කරනවා. එසේම දෙවන වරගුණ වර්මන් කුමාරාව රාජ්‍යත්වයට පත්කිරීමෙන් අනතුරුව. පළමුුණ සේනරජුගේ සමේදී පාණ්ඩයන් විසින් පැහැරගෙන ගිය වස්තුවද පාණ්ඩයන්ගින් කොල්ள்ளකාගත් වස්තුවද්ද රැගෙන නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට එම හමුදාව සමත්වෙනවා. දෙවැනි සේනරජු ලැබූ මෙම ජෑග්බ්‍රහණය ගැන ලංකාවේ සෙල්ලිපි කිහිපේගම සඳහන් වෙනවා අනුරාධපුරයේ පිහිටි ඉරිපින්්ඥියාව නම් ස්ථානයෙන් ලැබුණු සෙල්ලිපියද යට උදාහරණයක්. මෙසේ තම පාලනකාලය තුළදී පෙරසිටි කිසිදු රජ කෙනෙකු නකල වෙනත් දේශයක් ආක්‍රමණය කිරීම ඉතාමත් සාර්ථක ලෙස සිදුකරපු දෙවැනි සේන රජතුමා වර්ෂ අටසිය අසූ හතේදී තම ජීවන සහසුනට සමුදෙනවා නැවතත් මෙ වැනිම වීඩියෝය එකකින් හමුුව එමු, ඔබට සුබදා වසක්.